අපේ පරම්පරා වේදකමක් මේක. ඒ වාගේ බාහිරින් එන සුදට අපි කරන්නේ ඇහි පිටින් ආලේපයක් කරපුවාම ඒ සුදු ගැලවිලා වැටෙනවා. ඒ ලෙඩා දන්නෙත් නැහැ. කඳුළුත් එක්ක මේ ගැලවි වැටෙනවා. සමම් පිච්ච ඊළඟ දෙලුම්කොළ කියන දේවල් ඇහැට බොහොම හිතකර ඖෂධ වර්ග. රෝග ඇති වෙන අවස්ථාවලදී අපි සියමලා කොළ වලින් තමයි මේ දෝණය කරන්න කියන්නේ උණු වතුරට දාලා. අපේ ගුරුවරු මේ හතර දිනෙකෙම නම් සඳහන් වෙනවා ඒ පොත්පත්වල. ඒ කියන්නේ මගේ පියතුමත් ඇතුළුව. ඒක තමයි අද හුඟා බහුලව තියෙන මේ සුද්ධ තත්ත්වේ රෝගීන්ට අවුරුදු 50-60 වුණාම ඒක වෙනවා. අයිබෝන් ලංකාවේ සංගුරු රහස් සොයන වෙබ් ගවේෂණය හෙළ රහස්. හෙළ රහස් කාලෙන් කාලට හෙළේ සංගුණු දේවල් ඔබට කියනවා. ඉතින් අද අපි සූදානම් තවත් ඔබට අවශ්‍ය ලංකාවේ සංග වෙලා යන තවත් දෙයක් කියන. මේ ලංකාවේ හෙළ වෙදකම. හෙළ වෙදකමේ තියෙනවා මහා අද්විතීය දේවල්. ඔබ දන්නවද ඇස් වෙදකම ගැන? අහලා තියෙනවා. හැබැයි මේ දේවල් කරන අය බොහොම අඩුයි. අද අපිත් එක්ක එකතු වෙනවා කිරිබණ්ඩ වේද මහත්තයා. අය බණ්ඩ වේද මහත්තයා. අය බණ්ඩ. මම ආරච්චි මහත්තයා කියලා කතා කරන්නේ වේද මහත්තයා කියලා කතා කරන්නේ. මම කැමති වේද මහත්තයා කියනවා. වේද මහත්තයා කියලා තමයි. වේද මහත්තයා මේ ලකේගල මුර කරන එක පැත්තක් තමයි මේ රණ මුරේ කියන්නේ. ඔව්. රණ මුරේ කොයි වේද පරම්පරාවේද වේද මහත්තයා? මම කෝවිල මුල්ල කියන පරම්පරාව. මම ඔබතුමාට කිය වේද මහත්තයා කියනවට කැමති කිව්වේ මොකද අපේ පරම්පරා වේදකමක් මේක. දැන් මම දන්නා හැටියට දැන් අපේ තියෙන ඒ පොත්පත්වල සඳහන් වෙලා තියෙන හැටියට මේ ඒ වේද පරම්පරාවේ පස්වෙනියා හැටියට තමයි මට හිතන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ මට ඉහතින් හිටපු අපේ ගුරුවරු මේ හතර දිනෙකෙම නම් සඳහන් වෙනවා ඒ පොත්පත්වල. ඒ කියන්නේ මගේ පියතුමත් ඇතුළුව. එතකොට මේ ඒ නිසා මේ අපේ පරම්පරාවෙන් ආපු දේ නිසා මම අර මගේ ඉගෙනීමෙන් ලබාගත්තු තනතුරට වඩා මේ වෙදකම සම්බන්ධව මේ වෙද මහත්තයා කියලා ආමන්ත්‍රණය කරනකොට මම බොහොම කැමතියි. ඒක මොන දෙයටත් වැඩිය හරි හදවතට හරි දැනෙන සමීප වචනයක් වෙනවා. ඔව්. වෙද මහත්තයා මේ ඇස් වෙදකම කියන්නේ හරි අමාරු කාර්යයක්නේ. මොකද මේ ඇස් දෙක කියන්නේ මිනිහෙකුට තියෙන වටිනාම වස්තුව. ඔව් වටිනාම වගේම සියුම්ම ඉන්ද්‍රියක්. ඒ ඉන්ද්‍රිය පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව තමයි ඒ වෛද්‍ය කර්මය නියැලෙන්න ඕනන්නේ. මොකද ඒ ඉන්ද්‍රිය ඉතාම සියුම් කියලා කිව්වේ ඇහැට නොපෙනෙන තරමේ සියුම් මේ ස්නායු වගේ දේවල් මේ ස්නායු ඊළඟට ධමනී පිහිටලා තියෙන ඉන්ද්‍රියක් තමයි මේ ඇස් කියන්නේ. හදවත වගේම ඉතාම සංවේදී ඉන්ද්‍රියක්. ඒ කියන්නේ ඉතාම පරිස්සම් කරගත යුතු ඉන්ද්‍රියක් තමයි මේ ඇස් දෙක කියන්නේ. වැදගත්ද දැන් මේ අපි දන්නවා මේ ඇසේ විවිධ රෝග හට ගන්නවනේ. ඔව්. අපිට කියන්නකෝ මේ ඇසේ සුදු ඉවත් කරනවා නම් මොන වගේ දේවල්ද කරන්න කියලා? ඔව්. කාදුරට අපි ශල්‍ය කර්ම නම් කරන්නේ නැහැ. කරන්න තියෙනවා. නමුත් ශල්‍ය කර්ම අපි කරන්නේ නැහැ. කාදුරට සාමාන්‍ය ඇහි මතු පිටින් එන සුදු තියෙනවනේ. රම්පුටන් ගෙඩියක නැත්තම් මොර ගෙඩියක වගේ සිවියක් තියෙන සුදු. ඒ වගේ බාහිරින් එන සුදුට අපි කරන්නේ ඇහි පිටින් ආලේපයක් කරපුවාම ඒ සුදු ගැලවිලා වැටෙනවා. ඒ ලෙඩා දන්නෙත් නැහැ. කඳුළුත් එක්ක මේ ගැලවි වැටෙනවා. ඊළඟට ඇහි ඇතුළතින් සාමාන්‍යයෙන් අපේ ව්‍යවහාරයේ ඇටියට තට්ටු හතරක් යට කියනවා ඇහි. ඒ කියන්නේ උගත් දුරට ඇහි අර දුෂ්ටි විතානේ වහගෙන වගේන සුදු තියෙනවා. ඒක වාතයෙන් හැදෙන සුදුක්. ඒක තමයි අද හුඟා බහුලව තියෙන මේ සුද්ධ තත්ත්වේ. රෝගීන්ට අවුරුදු 50-60 වුණාම ඒක වෙනවා. ඒක අපේ පොත්වල කියන්නේ මල නැත්තම් පූපය කියලා එහෙම කියනවා. ඒකෙදිත් ඒ මල කියන රෝග විවිධාකාර වෙනවා. ඒක හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතුයි. හුඟා දුරට මම ඒ වගේ රෝගීන් නිට්ටාවට සනීප කරන්න පුළුවන් වුණේ මටත් කීප දිනක් විතරයි. ඒ කියන්නේ ඒක කාලයක් තිස්සේ එන නිසා බොහොම අමාරුවෙන් තමයි සනීප කරන්න වෙන්නේ. ඉතින් දැනට සල්ලි කර්ම මගින්නේ ඒක කරන්නේ සුදු ඉවත් කිරීම කරන්නේ. ඉතින් ඒක తాවකාලිකයි. හැබැයි අර වාතෙන් මේ රෝගය හැදෙන නිසා නැවත ඒක හට ගන්නවා. සාමාන්‍යයෙන් නිට්ටාවට සනීප කරන්න පුළුවන්කම තියෙන්නේ වැඩි කල නොගොස් ඊළඟට අර බාහිරින් එන එහෙ පිටතින් එන සුදු තමයි සනීප කරන්න පහසු. ඔය ඒතරොද මත දැන් මේ අපි දන්නවා අර ගෙවල් වලදී කට්ටිය කරනවා මේ දෙලුම් කොළ වලින් ඇස් සෝදනවා, සමම් පිච්ච මල් වලින් ඇස් සෝදනවා. මේ කාරණාව ගැන මොකද හිතන්නේ? එතෙන්දී සමම් පිච්ච ඊළඟට දෙලුම් කොළ කියන දේවල් ඇහැට බොහොම හිතකර ඖෂධ වර්ග. ඒ දෙලුම් කොළ වලින් අපි හොඳ දුර දෙලුම් කොළ වලින් ඇස්වල මේ ඇස් දෝමනය කරන්න කියන්නේ ඇහි දැන් ශ්‍රුදාව කියලා ලෙඩක් තියෙනවා.
ඒ ඇස්රුදාව කියන ලෙඩේදී ඉදුමුන් සහිතව මේ රෝග ඇති වෙන අවස්ථාවලදී අපි සියමලා කොළ වලින් තමයි මේ දෝණය කරන්න කියන උණු වතුරට දාලා. එතකොට වාතපිත සෙම වගේ සාමාන්‍ය කිපීමකින් ඇති වෙනා වූ දෝෂවලදී නැත්නම් ඇස් රෝගයක් ඇති වූ විටදී අපි නියම කරනවා දෙලුම් කොළ වලින් හොදන්න කියලා. ඊට අමතරව බෝ වෙන රෝග තියෙනවානේ සාමාන්‍යයෙන් බෝ වෙන රෝග සමාජයේ ඒ බෝ වෙන ඇස් රෝග වලදී මේ හුඟක් දුරට මේ පිච්ච මල් වල මේ වතුරට දාලා හොදන එක බොහොම ගුණදායකයි. මම හිතන්නේ බොහෝ දේ කතා කරන්න තියෙන මේ ඇස් වෙදකම ගැන. හැබැයි මේ අපිට ලැබෙන කාලෙත් එක්ක අපි කෙටියෙන් තමයි මේ දේවල් ගැන කියන්නේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේක මේ රණමුරේ ගම්මානය. රාවණ අඩවියේ ලකේගල මුර කරනවා එක පැත්තකින් මීමුරේ, අනිත් පැත්තකින් මේ රණමුරේ. ඉතින් මේ රණමුරේ ඉන්න වෙද පරම්පරාව ගැන තමයි මේ කතා කරගෙන යන්නේ. ඉතින් වෙද මහත්තයා සූදානම් මේ ඕනෑම කෙනෙකුට උදව් කරන්න. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට වෙද මහත්තයා මේ බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. එහෙනම් අපි ගිහින් එන්නම්. කාලය ලබා දුන්නාට නැවත වාරයක් ඔබට ස්තුතියි. මෙවැනි ආකාරයේ තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන හෙල රහස් හදට ඔබෙන් සමු ගන්නවා.